සාගර කලාපයේ පොදු සමුද්‍ර අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වයේ ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට පසුගියදා P-627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ලබා දුන්නා. එම නෞකාව නාවික නෞකා විජේබාහු නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊ පසුරුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී සිදුව තිබෙනවා. මෙහිදී විශේෂ නාවික හමුදා උත්තමාචාර්ය ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා. අභිනව නෞකාවේ අනදර නිලධාරී කපිතාන් ලංකාදිසා නායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුව තිබෙනවා. ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වූ ඉල් මාස 22 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වූද ත්‍රිවිධ හමුදා සේනාධිනායක වූද ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අධිකාරියට පත් කිරීමට ප්‍රසාදය පළ කරනු ලැබ ඇති හේයින්ද ඉතා ගෞරව බහුමානයෙන් යුක්තව අධිකාරිලත් නෞකාවේ අනසක භාර ගතිමි. එන අනතුර විජේබාහු නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාමපුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීමයි ජනාධිපතිවරයා අතින් සිදු වුණේ. හැමිල්ටන් ක්ලාසස් හයි එන්ඩියුරන්ස් කට යන නෞකා පන්තියට මෙම නෞකාව අයත් වනවා. එය දිගින් මීටර 115ක්. උපරිම වේගය පැයට නාවික සැතපුම් 29ක්. නාවික තාක්ෂණ උපාංග හා පහසුකම් රැසකින් මෙම නෞකාව සමන්විත වීම විශේෂත්වයක්. ඇමරිකා එක්සත් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ මෙම නෞකාව පැවති සමයේදී මුහුදු කලාපයේ සිදු නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තයේ නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් රැසක් සඳහාද නෞකාව සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා.